එෙෙස් එත්්දාස් පන්සීය රේරුකානයේ චන්දවිමල මහස්ථවීර විසින් සම්පාදිිතයි. ප්‍රස්ථාවනා ස්මරණ ශක්තිය ඥාන ශක්තිය, ඉන්ද්‍රිය ශක්තිය, ශරීර ශක්තිය යන මේවා වයස් ගතවීමෙන් පිරිහෙන්නේය. ඒ ශක්තිීන් පිරිහුණු මහළු අයටත් ලිවීම අපහසුය. අමාරුවෙන් ලිව්වද ඒවායේද දුබලබ බව සිටින්නේය. අපිද දැන් මහලුියෙහි සිටින්නෙමු දැන් අපගේ ශක්තිය බොහෝ හීනය එබැවින් පොත් ලිවීම නවත්වා විවේකීව කල්්‍යවීම ආරම්භ කළෙමු. එහෙත් අපගේ පොත් කියවීමෙන් සතුටට පත් අපවෙත පැමිණෙන, අපට මුණ ගැසෙන බොහෝ ගිහි පැවිදි පින්වත්හු පොත් ගැනම කතා කළහ බොහෝ දෙනා අලුත් පොත් ගැන විමසූහ. ඇතැම් හු දැනට ලියන පොත කුමක් දැයි යසූහ. ඇතැම් හු අලුත් අලුත් පොත් නැත්්දේ දැයි ඒ බව ඇයි යැයි ඇසූහ. දැන් පොත් නොලියන්නේ ඇයි දැයි යැසූහ. ඇතැම් හු අලුත්පොත් ලිවීම සඳහා නොයෙක් මාතෘකා ඉදිරිපත් කළහ ඇතැම්හු තවත් පොත් ලියන ලෙස ඇරයුම් කළහ. ඇතැම්හු අපගේ පොත් කලක් නොනැසී පවතිනු පිණිස තල්පත්වල හෝ තමපත්වල ලියා තැබීමට ද යෝජනා කළහ. මේ කරුණු අනුව අප විසින් සම්පාධනය කරන දහම් පොත් කියවීමට ආසාාව ඇති විශාල පිරිසක් ඇති බව තෙෙනී ගියෙන් නැවතත් පොතක් ලිවීමේ අදහස අපට ඇතිවිය. කෙලෙස් එද්දාස් පන්සීය යනු නොෙක්විට ධර්ම කතිකයන් වහන්සේලාගේ මොවින් නිකුත්වන බෞද්ධයන්ට නිතර ඇසෙන වචනයකි. එහෙත් කෙලෙස් එද්දාස් පන්සීය දන්නවුන් දුලබ නිසා එය වචන මාත්‍රයක් වී ඇති බැවින්. කෙලෙස් එද්දාස් පන්සීය ඒ ගැන පොතක් කවරකු විසින් හෝ ලිව්ුවහොත් මැනවී යන අදහස අපතුළ බොහෝ කලක් පටන් පැවතින. කෙලෙස් ගිනි දල්වන කෙලෙස් වඩන පොත් කොතෙකුත් බිහිුණා මිස කෙලෙස් ගිනි නිවීමට උපකාරවන පරිදි කෙලෙස් එද්දාස් පන්සිය ගැන පොතක් බිහිනොවීය. එබැවින් බෞද්ධ ග්‍රන්ථමාලාවට අඩුවක්ව පවතින ග්‍රන්ථයක් වන මේ කෙලෙස් එදදාස් පන්සිය නැමති ග්‍රන්ථය ලිවීම ආරම්භ කරන ලදී. අප විසින් ආරම්භ කරන ලද්දේ අවසානේතෙක් ලියමිය යන ස්තීර බලාපොරොත්තුවකින් නොව අපහසුකමක් නොවහොත් අවසානේතෙක් ලිවීමේ අදහසින ඒ අතර යම්යම් අපහසුකම් ඇති වුවද ලිවීම ආරම්භ කළ දිනේ පටන් සෑම දිනයක්ම පොතින් පේලි කීපයක් හෝ ලිවිය හැකිවිය තෙමසක් පමණ ලිවීමෙන් පොත සම්පූර්ණ විය ලේෂෝ වනාහි මැටිකැට ගල්කැට පොල් ගෙඩි කොස් ගෙඩි ආදියමෙන් පැහයක් නැති සටහනක් නැති ප්‍රමාණයක් නැති ශරීරයක් නැති ඇසට නොපෙනෙන අතට අසු නොවන සිතෙහි ඇතිවන අරූතිී ධර්ම කොට්ඨාසයකි. ඒවා තේරුම් කිරීමට උපයෝගි කර ගැනීමට ඇති එකම දෙයක් වචනයමය. ඇසට පෙනෙන හතින් ගත හැකි මැටකැටයක ගල් කැටයක හැටිපවා වචනයෙන් හරියටම තේරුම් කළ නොහැකිය. පුද්ගලයන් හා වස්තූන් තේරුම් ගැනීමට චායාරූප උපියෝගි කරගැන්නේ බැවිනි. වචනයට වඩා බලයක් චායාරූපයට තිබෙයි. ශරීරයක් නැති කෙලෙසුන්ගේ චායාරෝප ගැනීමක් නොකළ හැකිය. ඒවා කෙසේ හෝ වචනවලින්ම තේරුම් කළ යුතුය. පී ධර්මයන් වචන වලින්ම තේරුම් පහසු නොවන බැවින් අභිධර්ම ග්‍රන්තයන් හි එක්කෙක් ක්ලේසයක් තේරුම් කිරීමට බොහෝ වචන උපයෝගී කරගෙන ඇත්තේය ලෝබය දැක්වීමට වචන සියයක් ද දේශය දැක්වීමට වචන සු විස්සක් ද මෝහය දැක්වීමට වචන පස් විශ්සක්ද ගෙනතිබේ ිභාසාාව නොදත් සිංහල ජනයාට ඒ වචනවලින් කාරණය තේරුම් කළ නොහෙන බැවින් ඔවුනට තේරෙන්නට සිංහල වචනවලින් අමුතු ආකාරයකින් කෙලෙසුන් විස්තර කළ යුතුය ඒ දुෂ්කරකාරයකි ඒ අපේ ශක්තිය හැටියට කරනලදී කාහටත් පහසුවන් තේරුම් ගත හැකි ප්‍රසිද්ධ සිංහල වචනම යොදා මේ ග්‍රන්ථය ලියනලදී අපට දැනට ස්මරණ ශක්තිය ගිල්හි ගොස් ඇත. ලියන ලද දෙය ඉක්මනින් අමතකවේ යන බැවින් මෙහි ඇතැම් තැනක පුනරුත්තයන්ද තිබිය හැකය. කෙලසුන් වෙහෙවීන් වැඩෙන්නේ ආයධර්මය නොදත් ආයධර්මයෙන් නොහික්මවන ලද කෙලසුන් නොහදුරණ අන්ද බාල පුතජ්ජනයන්ගේ සිත්වලය. ඔවුන්ගේ සිත් කෙලෙස් නමති විසගස්වලට සරුබිම්ය මේ පොත් කියවා කෙලෙසුන් ගැන දැනුමක් ඇතිකර ගැනීම තමන්ගේ සිත් පිරිසිදු කරගනු කැමැති ගිහි පැවැදි සියලු පින්වතුන්ට ඉතා ප්‍රයෝජනවත්වනු ඇතැ. මේ පොත මුද්‍රණය කරවීමේදී සෝධපත්‍ර බැලීමේ ආදී සියල්ල අපගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාර්ය හේනගොඩ කල්යාන දම්ම ස්ථවීරයන් කිරියොරුවේ දම්මානන්ද භික්‍ෂු නමගේ සහය ඇතිව කරනලදී මේ පොත ඉක්මනින් මුද්‍රණය කළඳදුන් පන්නි පිටියේ තිලක් මුද්‍රණාලයේ ඇජ.පේරා මහතා ප්‍රමුඛ සේවක පිරිසරද පින් සිදුවේවා. මේට ශාසන ස්ථකාමී රේරුකානයේ චන්දවිමල මහා ස්තවීර. බුද්ධවර්ෂ දෙදස් පන්සිය දාහත විවහාරවර්ෂ එද්දාස් නමසිය හැත්තතුන සැප්තැම්බර හත්ත වන දිනය පොකුණුවිට ශ්‍රී වින අලංකාරාමයේදිය කෙලෙස් එද්දාස් පන්සීය සවාසනා සක්ලේෂයන්ගේ ප්‍රහීනත්වයෙන් පරම විසුද්ධ චිත්ත සන්තානයක් ඇති භාග්‍යවත් අරහත් සම්යයක් සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සත්වයකුට සිත කය කියා කොටස් දෙකක් ඇත සිත නිසා කයත් කය නිසා සිතත් පවති යට දැනුමක් නැත එබැවින් එය කිසි ක්‍රියාවක් නොකරයි. කයින් සිත පහවුවහොත් එය දරකඩක්සේ තැබූ තැනක නි්චලව තිබී කුණු වීයයි. මරණය කියනුයේ ද කයින් සිත පහවීමටය සකල ක්‍රියාවන්ම සිදුකරන්නේ සිතය. කය ඒ සිතට වාසස්ථානයකි වාහනය ක්‍රියාකිරීමට උපකරණ රැසකි. වඩුවෙකු කියත් නියන් මිටියාදි උපකරණවලින් නොයෙක්දේ කරන්නාක්මෙන් සිතද සරීරයේ ඇති ඒ ඒ උපකරණලින් නොයෙක් ක්‍රියා කරයි ඇස නැමැති උපකරණයෙන් බලයි කන නැමැති උපකරණයෙන් අසයි නාසේ නැමැති උපකරණයෙන් සුවද දුගඳ දැනගනිී දිව නැමැති උපකරණයෙන් රස විඳී කය නැමැති උපකරණයෙන් පහස විඳී ුව නැති උපකරණයෙන් කතා කරයි. ආහා අර වලඳයි. පා නැමැති උපකරණයෙන් ගමන් කරයි. අත නැමැති උපකරණෙන් නොෙක් ක්‍රියාවන් කරයි. මරණෙන් පසු ශරීරය විනාශ වන නමු ඒ ශරීරය ඇසුරු කොට පැවැති චිත්ත පරම්පරාව නොනැසයි. එක් ශරීරයකින් ඉවත් වූ චිත්ත පරම්පරාව අන්සිරුලකට ආරූඩ වී පවතිී. එයත් නැසුන කල්හි අන්සිරුලකට ආරූඩ වෙයි. මෙසේ නිවනට පැමිණීම දක්වා චිත්ත පරම්පරාව නොසිදී පවතී. මිනිසෙකු මැරී දෙව්ලෝ උපදිනා කල්හි මිනිස් ශරීරයන් කිසිවක් දෙව්ලොවට නොයැයි. මල මිනිසාය දෙවයාය යන දෙදෙන එත් එක් පුද්ගලයකු වන්නේ දෙවයාගේ ශරීරය පවත්නා සිත මිනිස්සුර්රෙහි වූ චිත්ත පරම්පරාවටම අයත්වන බැවිනි. මිනිසෙකු මැරී ප්‍රේතවඋපන් කල්හි ඒ දෙදනා එක් පුද්ගලයකු වන්නේ මිනිසාගේ සිත් පරම්පරාවම ප්‍රේතශරීරයට පැමිණීම නිසාය කය සේම සිතත් මරණයෙන් සිඳී යන්නේ නම් පුනර්භවයක් නොලැබේ කුසලා කුසල කර්මයන් කරන්නේ ද සිතෙන ඒවා විපාක දෙන්නේද කර්මයන් කළ සිත්පරම්පරාවේ පැවැත්ම නිසාය මේ කරුණු අනුව සිතම සත්වයකුගේ ප්‍රධාන කොට්ඨාසය බව කියයුතුය බුදුන් වහන්සේ විසින්ද මෙසේ වදාරා ඇත්තේය. දේවතා සංයුක්තයෙන් චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස ඒ දම්මස්ස සබේව වසමන් වගූ තේරුම සත්වයා විසින් ඒ ඒ බවයට ඒ ඒ තත්ත්වයට ගෙනයනු ලැබෙයි සිතින් ඒ මේ අත අදිනු ලැබයි එක ධර්මයක් වෝ සිතෙහි වසගේයට සියලු සත්වයෝම ගියෝය යනුවහි තේරුුවයි. සත්වයන්ට සුවදුක් ලැබෙන්නේ ඔවුන්ගේ සිත් පැවති ආකාරය හැටියටය. එබැවින් සැපකැමති දුක් නොකැමති සෑම දෙනා විසින්ම සිත ගැන දැනුමක් ඇති කරගතයුතුය සිත පාලනය කරගතයුතුය. පබස්සර මිදං වික්खවේ චිත්තාං යැයි වදාරා ඇති පරිදි, සත්වයාගේ සිත ප්‍රකෘතියෙන් පිළිසිදුුය මඩ දැලි කෙල සෙම් සොටු මළමුත්‍ර ආදිය එක්වීමෙන් සුද්ධ ජලය අපවිත්‍රවන්නාක් මෙෙන් රාගාදී පාපධර්මයන එකතුවීමෙන් පිරිසිදු සිත කිලිටිවෙයි. කුණුවයි සිත කිලිටිවූ කල්හි ඒ පුද්ගලයා හට තමාට වියහැකි අර්ථ අනර්ථයන් නොදනෙන්නේය. අනුන්ට වීහැකි අර්ථ අනර්ථයන්ද නොදනෙන්නේය කළයුත්ත නොකළයුත්ත නොදනෙන්නේය ිි වූ සිතෙන් කිසි කලෙක යහපතක් සිදුනො කෙරෙයි කෙරතොත් කෙරෙන්නේ තමාට හා අන්්‍යන්ට නපුරක්වන දෙයක් පමණකි. කිිලිටි නොවන පරිදිී සිත ආරක්‍ෂා කර නොගත් පුද්ගලයෝ දුකින් දුකටම පත්වෙති එබැවින් මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සිත ආරක්ෂා කර ගැනීම සඳහා බොහෝ අනුශාසනයන් කර ඇත්තේය අනේකාකාරයෙන් නොයෙක් උපමාදක්වමින් අනුසාසනා කර ඇත්තේය. ඉන් කීපයක් මෙසේය. දිසෝ දිසං යන්තං කයිරා, වෙරීවා පණවේරිනං, මිච්චා පනීහිතං චිත්තං පාපයෝනං තතුෝ කරේ. අනුන්ගේ වස්තුව පැහැරගන්නා සොරෙක් ඔහුගේ වස්තුව පැහැරගන්නා සොරකු හමුුවූ විට ඒ සොරාට යම්බඳු නපුරක් කෙරේද. තමාට අනර්ථ කරන සතුරෙකු මුණගැසුනු තැනැත්තෙකු විසින් ඒ සතුරාට යම්බඳු නපුරක් කෙරේද. ඒට වඩා මහත් නපුරක් නොමනා සිදතෙති පුද්ගලයාට ඒ සිත විසින් කරනු ලැබේ. නැතං මාතා පිතා කයිරා අ්‍යේවා පීච ඥාතකා, සම්මා පණිහිතං චිත්තං செய்யසෝ. තතෝකරේ. දම්ම පද චිත්තවර්ගෙන්. පුද්ගලයකු කිලිටිවන්නට නොදී මනාකොට තබාගන්නා ලද සිත යම් යහපතක් සිදු කෙරේද. එපමණ යහපතක් ඔහුට මාපියෝද නෑයෝද නොකරන්නාහ. කිරීමටද සමත් නොවන්නාහ. සමත්තිකං අනවේ සෙස්සකං තේලපත්තං යතා පබි පරිහරයිය ඒවන් සචිත්ත මනුරක්කේ පත්හයානෝ දිසං අගතං පුබ්බං ජාතක පාලියනිි තේරුම මෝවිට දක්වා තෙල් පිරවූ පාත්‍රයක් තෙල් නොහිසි නො ඉසිරෙන සේ සිහියෙන්ගෙන අන්නාක් මෙන් කිසිකලෙක නොගිය තැන් වූ නිමනට යනු කැමැති තැනැත්තේ තමාගේ සිත කිලිටි නොවනසේ සිහයෙන් ආරක්‍ෂා කරගන්නේය. සිත කිලිටි කරන නරක්දේ නරක්කරන තවන අකුසලපාක්ෂික චෛතසික ධර්මියයෝ කිලේස නම් වෙති. කෙලෙස් කලේශ යන මේවාද ඒවාට කියන නම්ිය. එක්දා ස්පන්සිීයක් ලෙස ගණන්ගෙන ඇති කෙලෙස් සියල්ල විභාග වශයෙන් දක්වා ඇති යම්කිසි එක් සූත්‍රධර්මයක් නැත්තේය. එබැවින් කෙලෙසුන්ගේ ගණන අඩුවැඩි නැතිව හරියටම දැක්වීම අපහසුය. එක්දස් පන්සය යන මේ ගණන සාමාන්‍ය ගණනකි. සිත කිලටි කරන ධර්ම සියල්ල තතාගතයන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ ක්ලේශ යන නාමයෙන්ම නොවෙයි. උපක්කි ලේස, ලස අංගන චේතෝකීල, ආසව, ඕග, යෝග, නීවරණ ආදී නොෙක් නම්බලින් සූත්‍රපිටකේහි හා අභිධර්ම පිටකේහි නොෙක් තැන්වල නොෙක් සූත්‍රවල සිත කලටිකරන ධර්මර් දේශනය කර ඇත්තේය. එක්දාස් පන්සිීය යන ගණන කියන්නේ ඒවා කලේෂයන නමින් එකතු කර ගැනීමනි ආචාර්වරයන් විසින් කෙලෙස් එදා පන්සීය දක්වන ක්‍රම කීපයක් කැත්තේය අභිධර්ම පිටකේ කුද්දක වත්තු විභන්ගේ හා බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන කරුණු අනුව කෙලෙස් එද්දා පන්සිීය දැක්වීම ඉන් එක් ක්‍රමයකි මේ ග්‍රන්තෙහි කෙළෙස් එද්දා පන්සිය විස්තර කරන්නේද ඒ ක්‍රමේණි ලෝකෝත්තර මාර්ගයෙන් මතු කිසිකාලෙක නැගී නොයන පරිදිී කෙසුන් සහමුලින්ම නසා නැති, ප්‍රතජ්ජන පුද්ගලයන් තුළ මේ කෙලෙස් එද්දාස් පන්සීයම යටපත් වී පවතින්නේය. එහෙත් පෘතාජන චිත්තය නිරන්ත්‍රරයෙන්ම කලිටිවී පවතින්නේ නොවෙයි. සිත කලිටිවන්නේ යටපත් වී ඇති කෙලෙසුන්ගෙන් යම් කිසිවක් නැගී ආ විටය. අලු යට ගිනි අගුරු ලෙසින් ඇති බව නොදැන පරිදි යටපත්ව පවත්නා අවස්ථාවය, බව දැනෙන පරදිී මතුවී පවත්නා අවස්ථාවය ක්‍රියා කරන අවස්ථාවය යැයි කෙලෙසුන්ගේ අවස්ථා තුනක් ඇත රාගාදී කෙලෙසුන් ඇතිවීමට හේතුවන රූපාදී ආරම්මණයන් ලදකල්හි ඒ කෙලෙසුන් ඇතිවන්නේ ඒවා ඒ පුද්ගලයාගේ සන්තානයහි යටපත් වී තිබීම නිසාය අනාගාමී මාර්ගයෙන් කාමරාගේ සම්පූර්ණයෙන්ම නැතිකරනු ලැබයි. එබැවින් අනාගාමී අරහත් පුද්ගලයාන්ගේ සන්තානවල යටපත්ව පවතින කාමරාගයක් නැත කාමරාගයට ආහාර්ය වන ස්ත්‍රීරූපයක් දැකීමෙන් හෝ සෝභන තරුණියක හා කතා කිරීමෙන් හෝ එක්ව විසීමෙන් හෝ එක්ව සයිනය කිරීමෙන් හෝ අනාගාමී අරහත් පුද්ගලයන්ට කාමරාගයක් ඇතිනොවන්නේය. එට හේතුව ඒ පුද්ගලයන් තුළ යටපත්ම පවතින කාමරාගයක් නැති බවය. පෘතජ්ජන පුද්ගලයන්ට වනාහි ලස්සන තරුණයක් ගැන ඇසූ පමණින් වුවද කාමරාගේ ඇති වෙයි. එයට හේතුව ඔවුන් තුළ කාමරාගේ නැමැති ක්ලේෂය යටපත් වී තිබීමය. ධර්ම විවාාග නොදත් පුද්ගලයෝ මන්තුොල කෙලෙස් ඇතිවුවද ඒ ඇතිවුුණ දේවල් කෙලෙසුන් බව නොදනති. සෝභන තරුණය දුටු තරුණයා කෙරෙහි තරුණය ගැන ආදරයක් ඇතිවෙයි. ඇ නැවත නැවත දැකීමේ ආශාවක්, ඇ හා කතාකිරීමේ ආශාවක්, ඇගේ සිද් ගැනීමේ ආශාවක් ඇයට සග්‍රහ කිරීමේ ආසාාවක් ඇතිවෙයි. තරුණයා තුළ ඇතිවනය ආදරය හා, ආසා, රාශිය, කාමරාගේ නැමැති කලේෂයයි ස්ත්‍රීරූපයේ නිසරු බව සැලකීමෙන් හෝ රාගේ ආදීනවේ සැලකීමෙන් හෝ අන්වැඩක යෙදීමෙන් හෝ ඒ නැගී සිටි කාමරාගේ නමැති ක්ලේෂය යටපත් නොකල හොත් ඒ වැඩි ක්‍රියාකාරී භාවයට පැමිණයි ඔහු දුටු තරුණිය වෙත යන්නේය ඇයහා කතා කරන්නේය එයට විරුද්ධ වන අය අය හා කළහා කරන්නේය. ඇය සතුටු කරවීම සඳහා ප්‍රාණ වදාදී නොයෙක් පෞකම්ද කරන්නේය. ඒ කාමරාගේ නැමැති ලේශය ක්‍රියාකරන අවස්ථාවය. කියනලද ක්‍රමයෙන් සියලු කෙලෙසුන්ගේම අවස්ථා තුන තේරුම් ගත යුතුය. පත්ලෙහි මඩ ඇති ලිදේ ජලය නොකැලඹෙන තෙක් පිරිසිදුුය. එමෙන්, එක්දාස් පන්සීයක් කෙලෙසුන් සිතෙහි යටපත් වී ඇතද ඒවායින් කවරක් හෝ නැගී ඇනතුරු සිත පිරිසිදුූය. සිත පිරිසිදු වන්නේ නැගී සිටියා වූද ක්‍රියාකාරීත්වයට පැමිණියා වූද කෙලෙසුන්ගෙනී. කෙලෙස් යටපත් වී පවත්නාතෙක් පුද්ගලයාගෙන් පාපයක් නොකෙරෙයි. සියලුම පවු් කෙරෙන්නේ නැගී සිටියා වූ කෙලෙසුන් නිසාය. බොහු පින් ඇති පුද්ගලයෙකුවද මරණාසන්න කාලයේ කෙලෙසුන්ගෙන් දූසිත වූ සිතින් විසුවහොත් ඔහු පින් ඇතද නරකේ උපදිනා බව අංගුත්තර ඒකක නිපාතයේ පහත ආකාරයෙන් දක්වාතිබේ. චේතු පදේසෝ හේතු පණභික්ক্ষවේ ඒව මිදේ කච්චේ සත්තා කායස්සබේදා පරම්මරනා අපායන් දුද්ගතින් විනිපාතන් නිරයන් උපා්්‍යති. කෙලෙසුන් ගෙන් සිත් දූසිතවීම ඉමහත් නපුොරක් බැවින් එසේ නොවන පරිදිී පරස්සම් විය යුතුය. පරිස්සම් වීම නම් බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය සේවනය කිරීම හා සිහිය යුක්තව විසීමය. එසේ වාසය කරන සත්පුරුෂයන්ගේ සිත්වල කෙලෙස් නැගසිටීම අඩුිය ෘතජන පුද්ගලයාට සැමකල්හීම සිහියෙන් යුක්තවිය නොහෙන බැවින් ගීගේ හැර පැවිදිව වනගතව මහනදම්පොරණ පින්වතුන් තුොලද සමහරවිට කෙලෙස් මතුවෙයි. එසේ මතුවන්නා වූ කෙලෙස්උුන් ඒ පින්වත් වූ වහා සංසිඳවා ගනිති. ඒ ජාතියහිදීම රහත්වීමේ බලාපොරොත්තුවෙන් අතීතේ මහනදම්පිරුූ ඇතැම් භික්‍ෂූන් ගමනෙහිදී උපන් කලේෂය, ගමනහිමද, සිටීමේදී උපන් කලේශය සිටීමද, හිදීමේදී උපන් කලේෂය හිදීමහිදීමද, සයිනහිදී උපන්කේෂය, සයනහිදිමද සංසිඳවා ගනිමින් මහනදම්පිරූ බව දහම් පොත්වල සඳහන්ව ඇත්තේය. සාමාන්‍ය ජනයාගේ සිත් නිතරම පවතින්නේ කෙලෙසුන්ගෙන් දූ සිතවය. කෙලෙසුන් නොහදුරන බැවින්, ඔ ඒ බව නොදනති. එබැවින් ඔවුහු උපන් කලේසය සංසිදවීමට උත්සාහ නොකරති. කෙලෙසුන් නැගී නොවෙන ලෙස විසිය හැකිවීමට හා උපන් කලේසිය දුර්කරගත හැකිවීමට කෙලෙසුන් හැඳිනගත යුතුය. කෙලෙස් එද්දා ස්පන්සිීය සැකැවින් දැක්වීම. විභංගා ප්‍රකරණය කුද්දක වත්තු විභංගයේ පහතසා ආකාරයෙන් සඳහන් එක බැගීන් දැක්වෙන ධර්ම හැත්ත තුනකි දුක වශයෙන් දැක්වෙන ධර්ම තිස් හයකි ත්‍රික වශයෙන් දැක්වෙන ධර්ම එකසිය පහකි චතුෂ්ක වශයෙන් දැක්වෙන ධර්ම පනස් හයකි පංචක වශයෙන් දැක්වෙන ධර්ම හැත්ත පහකි ශෂ් ටක වශයෙන් දැක්වෙන ධර්ම අසු හතරකි සප්තක වශයෙන් දැක්වෙන ධර්ම හතලිස්නමයකි. අෂ්ටක වශයෙන් දැක්වෙන ධර්ම හැටහතරකි. නවක වශයෙන් දැක්වෙන ධර්ම අසූ එකකි. දස්සක වශයෙන් දැක්වෙන ධර්ම හැත්තෑාවකි. බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන දිට්ටි ධර්ම වශයෙන් හැට දෙකකි. මේවායේ එකතුව හත්සිය පනස් පහකි. මේ ධර්ම හත්සය පනස් පහ උත්පන්න, අනුත්පන්න බේදයෙන් ගන්නා කල්හි එදදා පසීය දහයක් වෙයි නො එෙක් නම්වලින් දේශනය කර ඇත්තා වූ ඒසිියල්ලෝම සිත කිරිටි කරන ධර්මයෝය අධික වූ දහය ගන්නට නොගෙන ඒ ධර්ම සමූහයට කෙලෙස් එදදා පන්සිීයේ යයි කියනු ලැබේ මේ ධම්ම සංගනී මූල ठිකාවේ දක්වා ඇති ක්‍රමයයි එක බැගින් දැක්වෙන ධර්ම තෙසත්තෑව ජාති මදෝ, ගොත්ත මදෝ, ආරෝග්‍ය මදෝ, යොබ්බන මදෝ, ජීවිත මදෝ, ලාබ මදෝ, සක්කාර මදෝ, ගරුකාර මදෝ, පොරෙක්කාර මදෝ, පරිවාර මදෝ, බෝග මදෝ, වන්න මදෝ, සුත මදෝ, පටිබාන මදෝ, රත්තඥු මදෝ පින්ඩ පාතික මදෝ අනව්ඥ තා මදෝ ඉරයා පත මදෝ ඉද්දි මතෝ යස මදෝ සීල මදෝ ජාන මදෝ සිප්ප මදෝ ආරෝහ මදෝ පරිහාන මදෝ සන්ටාන මදෝ පාරිපුරිම මදෝ මදෝ පමාදෝ තම් හෝ සාරම්බෝ ृචත මහිච්චතෝ පාපිචතා සිिංගං තිතිීන චාපල්යං අසභාගවෘති අරති තදි විජම්බිතා බත්ධ සමාදෝ චේතසෝ ලීනත්ත කහනා ලපනා නमि නිප්පේසි කතා ලාබේන ලාබං නිජ්ජගහ නි්චක ඉන්සන්තා ස සය බමස්මීතිී මනෝ සදිසෝ බමස්මීතිී මනෝ හීනෝ හමස්මීතිී මානෝ ස අස්ස සය හමස්මීතිී මානෝ ස අස්ස සදිස හමස්මීතිී මානෝ ස අස්ස හීනෝ හමස්මීතිී මානෝ සදිසස්ස සයෝ හමස්මීතිී මානෝ හමස්මීथ න සසස් híන හමස්මීथ න híන හමස්මීथ න híනස híන හමස්මී න අන නාති න න අන අස්මන ச்ச න にාතිවිතக்க ජනපද විතක්க்கෝ අමර විතක්කෝ පරානුදි යතෝ පටිසංයුත්තෝ විතක්කෝ ලාභ සක්කාර සිලෝක පටිසංයුක්තෝ විතක්කෝ අනව්‍යති පටිසංයුක්තෝ විතක්කෝ ඒකම් කුද්දග වත්තු විබංගනි